පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විශංකයා විශ්වාසනීය දැක්ම. ඒ වගේම මිත්‍රවරුනි අපි දේශපාලන පරිගණන වලින් ඔබට ගියාම ඒක 1994 ඉඳලා 2001 දක්වා පමණක් දේශපාලන පරිගණන නෙමෙයි. දැන් 2015න් පස්සෙත් දේශපාලන පරිගණන වලට ලක් වෙච්ච උදවිය ඉන්නවා. ඒ කියන්නේ දින 52 ක කුමන්ත්‍රණයක් කරපු මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ විසින් කරන ලද කුමන්ත්‍රණයේ කාල පරිච්ඡේදයේ තුලත් දේශපාලන පරිගණන වලට ලක් වෙච්ච උදවිය ඉන්නවා. අපි දැන් ගරු අග්‍රාමාත්‍යතුමා සහ ඇමති මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. ඒ දින 52ක කාල පරිච්ඡේද කුමන්ත්‍රණ ආණ්ඩුව පවත්වපු කාල පරිච්ඡේදය තුළ පරිගැනීමට ලක්වෙච්ච පුද්ගලයන්ට සහන ලබා දීමට අපි ගත යුතු ක්‍රියාමාර්ගය. ඒ නිසා අපි ඉදිරි කාල පරිච්ඡේදෙදී ඒගොල්ලන්ගේ පැමිණිලි ටිකත් බාර ගැනීම සඳහා බලාපොරොත්තු වෙනත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තගෙන් අනතුරුව. මේ දින 52ක කාල පරිච්ඡේදය තුළ ඇතිවෙච්ච දේශපාලන පරිගැනීම් වලට මේ කතා කරන රංගේ බණ්ඩාරත් ඒ වගේම පීල් මාසල් පොන්සේකා මහතාත් හසු වෙලා තියෙනවා. එනිසා තමයි කීර්තිපාල මැතිනිය විසින් අපිට මේ දේශපාලන තනතුරු ලැබෙන්න තියෙන දේ පක්ෂයේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් නම් කරලා යවපුවාම ඒ තනතුරු සඳහා අපිව පිටවන්නේ නැතුව දියුරුම් දෙන්නට අවකාශය දෙන්නේ නැතුව තියෙන්නේ. මටත් පීල් මාෂල් පොන්සේකා මැතිතුමාටත් ඒත් අවස්ථාව තියෙන්නේ දියුරුම් දෙන්න තියෙන කීර්තිපාල මැතිනිය ඉස්සරහා එතුමිය අපිට අවස්ථාව දෙන්න නැතුව තියෙනවා දියුරුම් දෙන්නට. ඒ නිසා මේ මොහොතේ රංගේ බණ්ඩාරයි පොන්සේකායි දෙන්න දේශපාලන පරිගැනීමට ලක් වෙච්ච පුද්ගලයන් කියන එක අපි සිහිපත් කරනවා. අපිත් එක්කලා දින 52 තවත් කණ්ඩායමක් ඉන්නවා පරිගැනීමට ලක් වෙච්ච කණ්ඩායම්.